අද විවාදයට ගැනනවා අපි පහුගිය කාලේ මේ රටේ ක්‍රිකට් ගැන කතා කරා. ක්‍රිකට් පිළිබඳව විවාදය ආරම්භ කරන්න ඉගෙනන වාර්තා පාර්ලිමේන්තුවට ගේන කොට අර බල්ලනාවන්න Nippon Paint Medifresh, a powerful combination of zinc, iron and silver. Start your master's degree from the highest ranking university in Sri Lanka. Register now for the next intake. මේ රටේ සමාජය තුල මා ජනතාව නොදන්න මහ විශාල කාරණා රාශියක් එළියට ගන්න පුළුවන් වුණා. හැබැයි ඒ සියල්ල නෙවෙයි මා කියනවා 100ට 5ක්වත් එළියට අවිලා නැහැ. සමහරු මේ ගැන කතා කරනකොට හරි බයයි. හරි අකමැති. දැන් පාර්ලිමේන්තුවේ කිව්වොත් මේ ක්‍රිකට් ගැන විතරයි කතා කරන්නේ. අපි ක්‍රිකට් වල ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න බැරි නම් මේ විගණකාධිපති වාර්තාවට උත්තරයක් හොයන්න බැරි නම් මේ රටේ අනිශ්චේෂ්ඨ ගැන මොන කතාද කියන්නකෝ. ඒ නිසා අපි කියනවා වත්මන් ක්‍රීඩා ඇමතුමාට ඔබතුමාට හරින් ප්‍රනාන්දු කරු ඇමතුමනි අවස්ථාව ඇවිල්ලා තියෙනවා ඔබතුමා විසින්ම පත් කරපු විගණන කමිටුවක් කරහා පිටු 1611ක් මට මතක විදියට වාර්තාවක් දීලා තියෙනවා අමු අමුවේ හොරගම් කරපු කාරණා ටිකක් ඒකේ මතුවලා තියෙනවා දැන් මේ කතා කරන්නේ සම්මිසිල්ල මහත්මයා මේ ඊයේ පෙරේදක නෙමෙයි ඒක කතා කරන්නේ රෝණ දිසානායක මේ ගරු ඇමතුමා අපි මේ ටිකේ කතා කරානේ මේ ඉඩ ඉස්සෙල් එක හරින් ප්‍රනාන්දු ඇමතිතුමා පත් කරලා විගණන වාර්තාව ඇවිල්ලා තියෙනවා. ඒකේ තියෙන කාරණා ටික ගත්තොත් ඒක මේ මීට වැඩිය ඉතා බරපතලයි. මෙහෙමද මේ රට ඉස්සරහට යන්නේ කොහොමද කියලාක රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙයි. ගරු කතානායකතුමනි අපි දැක්කා වත්මන් ක්‍රීඩා අමාත්‍යතුමා පත් වීමට පස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කියනවා දකුණු අප්‍රිකාවට ගිහපු 19-15 ලෝක කුසලාන තරඟාවලිය මේ රටට අහිමි වීම හරහා ඩොලර් මිලියන 100ක පාඩුවක් වුණා කියලා. පොඩි ගානන්නේ ඩොලර් මිලියන 100ක පාඩුවක්. අතර මේක අහිමිවීම ගැන අපිට කනගාටුව ඇති වෙනක අපරාධයක්. හැබැයි එතුමාගේ ගණන් ඉලක්කම් අනුව ඩොලර් මිලියන 100ක් පාඩු වුණා නම් ගරු ක්‍රීඩා රාජ්‍යමතුමනි ආසියානු තරඟාවලිය අපේ රටේ තියන්න නැතුව ඩුබායි වලට අරන් ගෙන ගිහිල්ලා තියලා අපිට පාඩු වෙච්ච ගාන කීයක් වෙන්න ඕනද? අපිට ආවේ ආදායම ඩොලර් මිලියන 3ක් විතර. හෝ 4ක්. ලෝක කුසලාන අහිමිවර ඩොලර් මිලියන 100ක් අපිට අහිමි වෙනවා නම් මේ මොහොත වෙනකොට අපි අහනවා එතුමා කියන විදියට ගණන් ගිලව් එක්කම මේ රටේ ආසියානු ක්‍රීඩා ආසියානු ශූරතාවයේ තියන්න නැතුව ඩුබායි වලට දීපු හිමාරා ඩොලර් මිලියන 3-4ක් ආම මිලියන ගණනාවක් කාගේ සාක්කුවටද වැටුනේ අපිට ආරංචි විදියට ඩොලර් මිලියන 10ක 11 ටිකට් විතර අපි කිල්ලා තියෙනවා එහෙමනම් ඒකටත් උත්තර දෙන්න මම හිතනවා ක්‍රීඩා ඇමතුමත් මේ මොහොතේ නැහැ ක්‍රීඩා ඇමතුමා හිටියා නම් එතුමා උත්තරයක් දෙයි මොකක්ද මේ සභාපතිවරයාගේ කතාව ඇත්තට බොරුවක්ද නැත්නම් ඇත්තටම මේ පාඩුවක් වෙලා තියෙනවද කියන එක